නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. තමන්ගේ ධීවර ප්‍රජාවගේ ආර්ථික අයිතිය වෙනුවෙන්. ඒ ඉන්ධන සහනාධාරය වෙනුවෙන්. මහ පාරට බැහැලා හනක් නගනකොට. ඇන්තනි ෆනෑන්ඩෝ කියන මැතිතුමා. එතුමා මරලා දැම්ම. ඒවන් යුගයක් අපේ රට යනාගතය. ඒකත් අපි නිර්මාණය කරන්නට ඕන. ඒ වගේම අර්ථසාධ කරමුදලට එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව වංචා දූෂණ පිළිබඳව මහ පාරට බැහැලා උද්ඝෝෂණය කරනකොට රොෂෙන් චානකව ඝාතනය කරා. එවන් යුගයක්ද අපේ රට අනාගතය. ඒ වගේම ජාති ආගම කේන්ද්‍ර කරගෙන ජාතිවාදය ජාති බේදේ ආගම් වාදය ආගම් බේදය පවතුරුවල පිදුරු ගොඩවල් නිර්මාණය කරලා ගිනිකූරු ගහලා රටම ගිනි දැල්ලක් බවට පත් කරලා රට ගිනි තියලා හරි බලය ගන්න ක්‍රමයටද අපේ රටේ ජනතාව මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කිය. එසේ සිදුවිය යුතු නැහැ මිත්‍රවරුනි. සත්‍ය වශයෙන්ම මම විශ්වාස කරනවා අපේ රට තුළ ආර්ථික සමාජීය දේශපාලනික සාධනීය වෙනසක් ඇති කරලා මේ රටේ පොඩි මිනිස්සයා සාමාන්‍ය ජනතාව නිදහසින් සම්පූර්ණ කරලා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වලින් පරිපූර්ණ කරලා නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් තුළ සෑම දිනාටම සෞභාග්‍ය උදා කරන සෑම දිනාටම සංවර්ධනය උදා කරන සෑම දිනාටම නිදහසේ හුස්ම ගන්නට පුළුවන් ඒ යුගය අනිවාර්යෙන්ම 16 වෙනිදා අපි නිර්මාණය කරලා මම මෙයින් ඉදිරියටත් කියනවා මෙයිට වැඩිය ලොකු නිදහසක් ලබා දීලා අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නවාමයි කියන එක ප්‍රකාශ කරමින් breaking.lk